තේරෙනවා ඉංග්‍රීසි කුඩු වෙන්න ඕනේ. අපිට වෙලා තියෙනවා අපි සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. කියන්නේ ඒකට අපිට වෙලා ගන්න කොහොමද දෙන්න. හැබැයි මේ කාලේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි දැම්මොත් කෙලින්ම එන්නේ ඉංග්‍රීසි. ඇක්සන්ට් එක කෙලින්ම ඉංග්‍රීසි වලින් කියලා අපස්සා. දැන් අපි දොස්තරගේ ළමයි ගිහිල්ලා පොඩිම කාලේ ඉංගලත් තිබෙනෙක් කියන්නේ මාර වෙනස්. මාර වෙනස්. උටත් දැන් උන් එකක්වත් කැපති නැහැ ලංකාවේ. අපි ડોක්ටර්ස් යාළුවෝ ගන්නවා කියනවා හත බැලගෙන ඉන්නයි බයි උට සියල්ල දැනෙන්නේ ඉංග්‍රීසි මට එක ළමයි කියලාකෝ I hate Sri Lanka I hate Sri Lanka no why no no I hate Sri Lanka මේ මොකද මේ අවුරුදුලයි වෙස විකලනේ අවුරුදු හතරක් ඉඳලා තියෙනවා මේ හතරේ උනේ දෙන්නේ නැස ඒක වෙන්නේ ඒ නිසා ඕගොල්ලෝ මෙහෙම හිතන්න ළමයා එංගලන්තේ තියෙන බලාපොරොත්තුවක් තියෙනවා කිලිප මාස 922 දෙන්න ඩෝස් එක ප්‍රශ්නේ හැබැයි ඕගොල්ලෝ ලංකාවේ කියන්නේ හිතලා මෙතනදී ඉංග්‍රීසි කියන්නේ උඹට තියාගෙන ලොකු ගහම හෙට කියක් තමයි මා කියයි දැ යස් විකපස් ඉංග්‍රීසි කරගන්න හැබැයි සංස්කෘතියක් නැහැ හදාගාරයක් නැහැ ඌ අපිට ගැලපෙන්නේ නැති ඉතින් ලෝකේ සිද්ධාන්තය තමයි මුල් අවුරුදු 5-7 ඒ කියන්නේ මුල් අවුරුදු 6-7 වෙනකන් මව් භාෂාව හොඳට උගන්වන්නේ කියන්නේ. හැබැයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් හැදෙන්න යාට කියලා දෙන්න පුළුවන්. A කියන්නේ මේක, B කියන්නේ මේක, C කියන්නේ මේක, mother කියන එකේ වචන මේක, අම්මට කියන්නේ mother, තාත්තට කියන්නේ father. එහෙම කියලා දෙන්න පුළුවන්. මුළු ඉංග්‍රීසි පරිසරයකටම නිදාවරණය කරන්න බෑ. ඒක වැරදි. මේක දුරු විදියක්. මම හරි විරුද්ධයි ළම ඉංග්‍රීසි මොන්ටිසෝරි දාන්නේ. මොකද ඒක වාදයක්. මගේ එකෙක්ව මම මොන්ටිසෝරි ඇරියනේ. හේතුව සිංගල මොන්ටිසෝරි නෑ ඔයා ගන්න හරිය. ඊළඟ අපුරු ලීනම දාගන්නේ. ඒක මම කෝ ගෙදර ඊටපස්සේ මොන්ටිසෝරි යන්න ඕනේ. බිල් එක මොලේ අර ගන්න ඕනේ ඔය බොම්බට ගන්න. මොන්ටිසෝරි හැදෙන්න චයිල්ඩ් ඩෙවලොප්මන්ට් එක වැඩි කරන්නනේ. එනිමි කුටිම සමාජයේ චයිල්ඩ් ඩෙවලොප්මන්ට් කරන්න බැරි ඉන්න තමයි මොන්ටිසෝරි හැදුවේ. මොන්ටිසෝරි කියලා ගෞතකදීරි වැඩ කරපුවා මොන්ටිසෝරිට ගැලපෙන්නේ නැති ඒවා. ඒතර චයිල්ඩ් ඩෙවලොප්මන්ට් වෙන්නේ නැහැ ලෝකේ. උගේ තියෙන මොලේ ගැලටි ගියා ඊට පස්සේ. හරි. සරල ලැන්ග්වේජ් පොසිෂන්. ඊළඟ එක මොකද්ද? හයර් කොග්නිටිව් ෆන්ක්ෂන්ස්. මෙති. ඒ මොනවද? අන්න මොලේ ටූල් කිට් එක. මොනවද මේ හයර් කොග්නිටිව් ෆන්ක්ෂන්ස් කියන්නේ? සෙට් එකක් තියෙනවා. මොනවද? සංවිධානාත්මක හැකියාව. ආවේග පාලන හැකියාව, තර්කන හැකියාව, සංසන්දන හැකියාව, ගණන හැකියාව. දැන් නිව්ටන් කියන මිනිස්සයා ඇපල් ගෙඩියක් ගහගෙන ගෙඩියක් වැටෙනවා බලන්න ඒක උළු ගන්නවා කියන මම දැන් ඇත්ත දුරිය. ඔන්න ඇපල් ගෙඩියක් වැටෙන කෙලියක් ඌ දැක්කනේ. නිව්ටන් මොකද කරන්නේ? මේ ඇපල් ගෙඩිය වැටෙන සංසිද්ධිය දිහා බලන් ඉඳලා ඔක විශ්ලේෂණය කරනවා, පරිකල්පනය කරනවා, අර්ථකථනය කරනවා, සංශ්ලේෂණය කරනවා. සංසම්පතණය කරනවා තර්කණයට ලක් කරලා කළ මොකද ගුරුත්වාකර්ෂණය කියන කන්සෙප්ට් එක ආවා. දැන් අපි දැකලා තියෙන පොල් වැටෙනවා කිටි වැටෙනවා අපි දැක්කද අපි මොනවද කරන්නේ? ඒ මොකද වෙන්නේ අපි? මොකද වෙන්නේ? ඒ තමයි අපේ ටූල් කිට් එකේ ප්‍රමාණය. එහෙනම් මේ ටූල් කිට් එක හොඳට ඩෙවලොප් වුණාට පස්සේ ඒක මොලේ ක්වොලිටි එකක් හැටියට එළියට එනවා. එම් බ්‍රේන් එකේ මේ ටූල් කිට් එක මේ හය කොග්නිටිව් ෆන්ක්ෂන්ස් ටික හොඳට ඔප්ටිමයිස් කරාට පස්සේ මොලේ එනවා ක්වොලිටි එකක් මොකද්ද එකක් මයින IQ ඊළඟ එක EQ මොනව තමයි IQ කියන්නේ මොකක්ද බුද්ධිය මේ ඔයගොල්ලෝ හදන බුද්ධිය විලෝෂන් මොකක්ද බුද්ධිය කියන්නේ කාගේ හරි පුද්ගලයෙක්ගේ තියෙන විශ්ලේෂණ පරිමාණය යමක් අවබෝධ කරගැනීමේ වේගය ගණන දුන්නාම කොච්චර වේගෙන් ගණන හදන්න පුළුවන් භාෂාව කොච්චර සුමට ලෙස භාවිත කරනවා යමක් කොච්චර වේගෙන් තේරුම් ගන්නවා මෙන්න මේ හැකියා සෙට් එකේ එකතුව තමයි බුද්ධිය. එතකොට ඒක හදාගන්න තියෙන හොඳම වයස කොයි කාලේද? මේටි මුල් අවුරුදු 5 වෙනකොට ඒක ඔප්ටිමයිස් වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා 14 වෙනකොට ආයි හදන්න හම්බෙන්නේ නිසා මේ මුල් අවුරුදු 14 පාවිච්චි කරන උන මොකද මෙන්න මේ කැලේ ටික හදා ගන්නට ඊට පස්සේ තියෙන එක දගන්න ඉගෙන ගන්න යව කරන්න බලුවා ඊට පස්සේ දැන් අම්මලා ගන්නවා
මේ ගෑලිටික හැදින්න වයසේ එක එක පිස්සු කෙල්ලා කෙල්ලා මොලේ යන්නට පා ඇනුහාමුගේ ටූල්නේ කෑලිටේ කෑලිටේ ඉතිවස ගේම් පන්න යකෝ හිතල කරහ හිතහම යකෝ ළමය කියන හිතෙ නෑ හිතහ හිතල කරහ අපි මැරෙන්න තොපිල්ල කොරහ යකෝ ළමය කියන ඔබ කිව්වට මට හිතෙ නෑ කරන්නේ මෙන්න මේ බ්‍රේන් එකේ මේ කැලිටි ගහදා ගන්න මුල්ලවගේ තායද ලබා ගන්න. ඊට පස්සේ අපි දවට වැඩේ කළා. ඊට පස්සේ ඔකල මාංශ වින්නෝ දෙන්න වැඩේ කරේ. දැන් මම නම් ඇත්ත මගේ ළමයි දෙන්න එක කරුවේ. මම කිසිම ආකාරයකින් ફોકસ වෙන්නේ නැහැ එඩියුකේෂන් එකේ. මමගේ දුවට පස්සේ ඉස්සත් එකේ පොඩි වෙන්න ඕනේ. මම පොඩි එකකට ගෙන දෙන්නේ. ඒවා ඔය විභාග කොමසාරි තියාගත්තා. ඒකත් කිව්ව ලියුපුවා. බලන්න ගන්න යන්න එපා. ඔය ඉස්සත් දිගේ අපිට අදාළ නැහැ. ඔය පාසම පාසම වේලුනේ වේලුනේ වරකට බුණට ගෝවා. ඔබ මා පෙන්නේ තියෙන්නේ බල පාසෙන් බුණට ගෝන්නේ. මම පෙන්නේ ළඟේ කොයිද පිටි නේද? මම දෙක පෙන්නේ කාලර එකක් තිබුණා ඉස්සර අරකට ක්වොලිෆයි වෙන්නේ ලේක ඉස්සෙල්ලම් වේ. તો දෙවියන්ගේ කොහොමද ක්වොලිෆයි? මගේ ඕලෙවුත් තියෙන D දෙකයි. අනිත් ඔක්කොම C. ඉල්ල විතරයි හරි දෙක. ඉන්දෝ එඩියුකේෂන් ඕගොල්ලෝ ඉතන මට්ටමේ කියන්නේ ඔයගොල්ලෝ සාර්ලෝ විතරලා කරලා ගන්න ඕන අය රිට දැන් මේ අම්මලා ෆුල් පිස්සු කෙලින්නේ මට ආයේ අම්මගේ ළමයි කියනවා ඌව කාලා තියෙන හොඳ කොල්ලෙක් අපකට දුකේ නැහැ මේ අම්මගේ කට මැසිම් වගේ දැන් මේ කොල්ලන්ට බැනලා මම්මට ડિප්‍රෙෂන් මසෙ මම අම්මට පිටිපතන් කොල්ලට බැනලා මම්මට ડિප්‍රෙෂන් ඇයි මිසි අතර පෑම කියවෝ කොල්ලද යහවණකලින්නේ ගංජා බීලා ඌලා ටූල් කාලා ගුනේ මන්නේ කොල්ලා වෙන මරගෙන මම ඕදෙන මම දැන් හදලාදී දැන් අම්මට පිටිපටක් අක්කා තදින් නතුරි මේ මේක කොල්ලා කොන්ට පරක් වෙච්ච එක මෙන්නේ ආක්‍රිය බයිනෝ පල්ලෙන්නේ තීබල් ගෙවල් තියෙන නටන තමයි ගැටේ පිස්සු වැඩිනවා ඉන්නේ අම්මා කියවනවා කියවනවා කෑග් ගහනවා බෙරියන් දෙනවා ඉතල වෙන්නේ මොකක්ද මේ බ්‍රේන් එක ඔක්කොම ගේනවා ඒ සමේ මූලික විද්‍යාවන් ටික දැනගන්න මොලේත් එක්ක ගනුදෙනු කරා හරි එනදී ඔය විදිහට මොලේ හැදිලා ඉතින් මේ මොලේකින් තව ලොකු දෙයක් දිනනවා ඉතින් දැන් මොලේ හැදිලා ඉතින් ඔය වගේ ඇවිල්ලා මේ වගේ ලොකු බ්‍රේන් එකක් හැදිලා මේක ඉතින් ටූල් කිට් ඇදිලා ඉතින් මේක ලොකු හංගින කතාවක් තියෙනවා මම ඉතින් මේකින් එක කතා කරන්න යන්නේ නැහැ ඔයගොල්ලෝත් දැන් මෙදී මොලේ එක එක කෑලි වෙන වෙනම හදලා දෙනවා දැන් මෙදී ඕගනයිසේෂන් හැකියාව ටාස්ක් ඉනිෂියේෂන් මෙදී මොලේ එක එක කෑලි මේක එක සිස්ටම් එක ඒරියාස් මම ඩෙවලොප් කරන්න වෙනම ඉස්සරහට අපි දැන් යනවා දෙලේ වගේ තරහා. දැන් අපි ප්ලෑන් කරලා තියෙනවා හැම ගර්භණී අම්ම කෙනෙකුටම ළමයේ හදනකේ පැකේජ් එක අතට දෙන්න. අපි දැන් හද ඩිසයිඩ් කරා ඉස්කෝලේ තු ළමයි දෙන්නා අම්මා ළමයි බාර දෙන්නකොට අම්මයි තාත්තටයි මේ පොත බාර දෙන්න. ඒක තියෙනවා ඔය ළමයාත් එක්ක ගනුදෙනු කරන්නේ සීද. ඉතින් අපි දැන් මේක අන්තිම එකට ඒක හදලා හැම අම්මා අතට දෙන්න. ඒතර අම්මට බලන්න පුළුවන්. අපි ඕගොල්ලෝ දන්නවනේ දැන් ওই ලැප්ටොප් එක දුන්න පොතක් දෙන්නේ ඒක හැන්ඩල් කරන්න හැටි. ළමයා මඩේ නියත ගන්නකොටම හැන්ඩල් කරන්න හැටි හෑන්ඩ්බුක් එකෙන් දෙන්න. නැත්තම් එක එක පිස්සු කෙල්ල මාළු කපු මිනිහ අතර දෙවි කතාවක් ඉන්නේ වෙලා තියෙන්නේ. දැන් වෙනස මොකද්ද? අපි අම්මලා දැන් අම්මලා වෙනස මොකද්ද? දැන් ළමා සම්බන්ධනේ ක්‍රම දෙකක් තියෙනවා. මොකද ක්‍රම දෙක? එකක් growth. growth කියන්නේ මොකද්ද? මැදිහත් වීමකින් තොරව සිදුවනා වූ ක්‍රියාව. දැන් අපේ අම්මලා අපිට මැදිහත් වුනේ නෑ නේ අයියේ අම්මට වෙන වැඩ දෙන්න අපි ගැන බැලුවේ නැහැ අපේ දැන් අපේ අම්මා කවදාවත් ඉස්කෝලේ දැකලා නැහැ පන්ති භාර කීත දැකලා නැහැ පන්ති භාර ප්‍රින්සිපල් දැකලා නැහැ අම්මලා ලකුණු හා ගන්න දෙල් පොඩුත් නැහැ එහෙනම් අම්මලා අපි මොනවා කරන්නේ කියලා දන්නේ දැන් අපේ අම්මලා එහෙම දන්නේ එහෙනම් අපේ සම්බන්ධනට අම්මා මැදිහත් වුනේ නැහැ ඒතර අපි අර කැලේ වල ගහක් කැලේ වල නේද අවුල් තියෙනවා ඒක කම්ප්ලීට් නැහැ දෙවෙනික මොකක්ද දෙවෙනි එක අපි කියනවා ළමා සංවර්ධනය. කටුමුදුනේ
සංවර්ධනය කියන්නේ මැදිහත් වීමක් සහිතව සිදුවනා වූ ක්‍රියාවලිය. ඒක තමයි අයිඩියල් එක. දැන් මැදිහත් වීමක් කරනවා නම් මොකද කරන්න ඕන? දැන් මට මේක තේරුනේ. දැන් ඔය අපේ ගෙවල් පැටි වල දින අලුතෙන් මාළු කඩනවා. ඒවා ඉන්නේ හොඳ ප්‍රොෆෙෂනල් මාළු කපන සීඩ් මැක් එක. හොඳ ගේම් බලන්න ඒවා ඉන්නවා දැන් පෙර මිනි කමන සෙට් එක වගේ හොඳ ඉටි කවරද එන ඉන්න මාළු කපන මොන්ස්ටර් ටිකක් දැන්. සෝ ද පිහි තියන්නේ මේ ඉන්නේ මදකේ වගේ අර කොට තියෙන්නේ. මං ගිල ළඟ නෑ මේ මට කිව්වා සර්ට් එකක් බදින්නද උයන්නද කියලා. මොකද දෙකට පකපන්න කියලා. මාළු කොටසක් බදින්න කැපුවම ආර කැපිලා දත්ත ගාලා. මට හිතුණා ඒ වෙලාවේ මේ මිනිහා හොඳයිද අපේ ඉස්පිරිතාලේ සර්ජරි වලට ගන්න පාටයි. සර්ජන් නැතිවම මිනිහට දෙන්න කපාක් කියලා. ତර සර්ජරේ මාළු කපන මිනිහා අතර වෙනස මොකක්ද? සර්ජන් පිහිය තියාගෙන යන්නේ න්‍යායාත්මක කරුණු උඩ බඩදිගේ අදින්නේ න්‍යායක් උඩ. මාළු කපන මිනිහා නිකන් අදින්න න්‍යායක් නැතුව. අන්න වැඩිහත් වීම සවර්ධනය කියන එක වෙනස. දැන් ඕගොල්ලෝ ළමයාව හදන්නේ යම් කරුණු දැනගෙන සහ නොදැනගෙනද? කරුණු දන්නේ නැත්නම් හොඳ වැඩේ අර අපේ අම්මා හිටියා ඉන්නේ. එතකොට අපි වල් ගහක් දෙන්න වගේ හැදී අප්පා. දැන් වෙලා තියෙන්නේ දැන් අම්මලා කරුණු දන්නේ නැහැ හොට දාලා මාළු කපුව එක සර්ජරි කරනවා වගේ කියලා කියනවා. ඒ ටීචර් කරුණු දන්නේ නැත්නම් අම්මා කරුණු දන්නේ නැත්නම් මොලේ කලම් කරනවා දෙන්නේ නැහැ ඒක. අන්තිමට එන වල් ගහක් වල් ගහට වැඩි වාතයක් ඇදිලා තියෙන්නේ. අන්න ඒකේ ප්‍රශ්න. ඊසා තමයි අපිට මේ සිද්ධාන්ත කතා කරන්න වෙලා තියෙන්නේ. මේ ලෝකේ එක්ක මැදියක් තියෙනවා. මේ එක්ක මැදියක් නොවි. ඒතර ගහ ඇදෙන්නේ ස්වභාවික. දැන් අපිට මැදියක් නොවි ඉන්න එකට කියනත් කතා කරන්න බෑ. මොකද හැම අම්මම හොට දානවා වැඩියයි. හැම පවුලකම එකයි අම්මා ඉන්නේ. ළමයි එකයි ඉන්නේ. අපේ පවුල ගත්තොත් හයක් පහක් ඉන්නවා. ඔබට දැන් සමාජය අපි කියන්නේ හෙලිකොප්ටර් අම්මා කියලා දැන් අලුත් මනෝ විද්‍යාව. හෙලිකොප්ටර් අම්මා කියන මොකද? 24 පැය මෙහෙමින්. කොහෙද දන්නේ කොල්ලගේ පවටක් කරවත් දන්නේ නැහැ. හෙලිකොප්ටර් වගේ මෙහෙම උඩේ. දැන් මේ වෙලාවේ හිටියා කෝල් එකක් දාලා බලන්න. මේ ගොඩක් ඉඳලා අද වාර්තා ඔකන ඇමරිකා යන්නේ. දැන් මහත්තයා කියනවා මහත්තයා ඔයා ගිහින් ළමයව ගන්න නැහැ. ඔගේ කෝහා වෙලා ඉන්න ඔයා හිටියක දිහා බලන්න එපා. 24 පැය උඩ උඩේ ඕල් විශ්වක පිටර දීලා දැන් මේ වෙනකොට ළමයා ගැන බලන්න. දැන් අපි අම්මා දන්නවා අපි කොහේ ඉන්නවද කියලා. අම්මට ෆෝන් තිබුණා. අම්මට GPS තිබුණා. මොන මගුලක් කරන්නේ? අපි අම්මට සුවද නැත් තිබුණා මූ කීයට හරි කියලා. අන්න වෙනස. මේසා දැන් හෙලිකොප්ටර් අම්මා කියලා මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ නැහැ හෙලිකොප්ටර් කියන්නේ මොකක්ද? එකතන මෙහෙම කරකේ. එකතන කරකේ. උතල එකතන කරකේනවා හෙලිකොප්ටර් එකේ. උතල හෙලිකොප්ටර් අම්මා කියන්නේ 24 වෙනි මෙහෙම. යර්ගෙන හෙලිකොප්ටර්. ඔගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න රිසල්ට් ඔෆ් හෙලිකොප්ටර් පේර තියෙන්නේ. හෙලිකොප්ටර් අම්මලා යටතේ හැදෙන්න ළමයින්ගේ සාධන මට්ටම් අඩු වෙනවා. අධ්‍යාපනය අසාර්ථකයි. ලොකු වෙලා ගන්න කියලා සිගරට් බීලා වාසනාව. සම්බන්ධතා අසාර්ථකයි, විවාහය අසාර්ථකයි, රිසර්ච් එක බර ගන්නත් තමයි. සාවි ළමේ හදනවා සියල්ල කරලා. සුරිත. කප්ට කෝස්. එහෙම කියන්නේ අම්මලා කොච්චර නෝගද්ද කියනවනම් කියන්නේ මොකද්ද? අපි අම්මලා අපිට මෙහෙම කරේ නැහැ අපි. අපිට එහෙම කරවන අපි අද පොද දැනට තොපිට මෙතර කොල්ල මේ ටික කරවලන්නේ නැහැ. මොන්නේ ඔබ කතා කින් ඉති බාර ලැජ්ජනතු. ඊ අම්මට තේරෙන්නේ නැහැ එහෙම නොකරපු නිසා තමයි ඔය ගානට හරි ඉන්නේ. කොච්චර වැරදි විදියටද මේවා සමාජගත වෙලා තියෙන්නේ. මේ නොදැනීම නිසා නිසා මතක තියාගන්න අපේ සමාජයේ මාර නොදැනීමක් තියෙනවා දරුවෝ අදාවට යගෙනිනු කියන්නේ මොකද දැන් දරුවන්ට හොට දාන්න එක වැඩි වෙලා තියෙන්නේ මේ අලුත් සමාජෙ. දැන් අපේ අම්මලා හොට දැම්මේ නැති නිසා අපි වේරුණා දෙයියනේ කියලා. එක්ක හොට දාන්න නැතුව ඉන්න හොට දානවා සබ්ජෙක්ට් එක දැනගන්න. දැන් ඔකම කිව්වේ ඇයි මෙතන ඉන්නවා ගොඩක් අම්මලා තරුණ අම්මලා මේ රටේ අනාගතය දිනේ ඒගොල්ලෝ අතේ. නැත්තම් මේ වාත මොලයක් හදපොත් ඉන්න සෝදේ තමයි. හරි. දැන් මොලේ ක්වලිටියට ආවනම් දැන් ඔයගොල්ලෝ කවුරු හරි මට ඇවිල්ලාගෙන ඩොක්ටර් මල් ළමයෙක් හදුවා. ඩොක්ටර් මේ ළමයා ක්වලිටියද කියලා හොයාගන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ මේ බිල්ඩින් එකේ යනවාම ඊයෝ මහත්තයෙන් අහනවා මේ ක්වලිටියද කියලා බාර්ය නිර්ණායක තියෙනවා. එහෙනම්
ළමේ කැදුවනම් මොලේ ක්වොලිටි එක බලන්නේ කොහොමද? අන්න ඒකට අපි කියනවා රෙසිලියන්ස් කියලා. මොකක්ද මේ රෙසිලියන්ස් කියන්නේ? The process of adapting well in the face of adversity, trauma, tragedy, threat or significant loss of stress. අන්න මේ මොකක්ද මේ කියන්නේ? The process of adapting well in the face of adversity, trauma, tragedy, threat or significant loss of stress. ඒ කියන්නේ මොලේ ක්වොලිටි එක තමයි මගේ මොලේ හරියටම සකස් වුණා නම් ජීවිතයේ අභියෝගවලදී ගැටලුවලදී ශෝකාන්තයන්වලදී තරජනවලදී මානසික පීඩනවලදී දරාගෙන හැදගැසීමේ විශාල ප්‍රවණතාවයක් ආගින් තමයි රෙසිලියන්ස් කියන්නේ. එහෙනම් මට ජීවිතයේ බරපතල ගැටලුවක් ආවම ඒක කොච්චර දරාගෙන මං හැඩගැහිලා මගේ සාමාන්‍ය මානසික ස්වභාවය පවත්වා ගන්නවාද කියන එක තමයි රෙසිලියන්ස් එක අපිට. ඒකද මේ විදිහට අපිට ග්‍රැෆිකලි පෙන්නන්න ඕනේ. මේ ඉතින් දැන් ඉන්නකොට ප්‍රේමයක් ඇතිවෙනවා කියනවා මම. දැන් ප්‍රේමයක් ඇතිවෙනවා. ප්‍රේමයක් ඇතිවෙනවා නින්ද යන්නේ නැහැ. ප්‍රතිචාරය වැඩි. නිල්පාටි පෙන්නන්නේ ඒකයි මේ. ප්‍රතිචාරය වැඩි. ඉතින් ෆිසියොලොජිකල් රෙස්පොන්සස් වැඩි. ඇඬෙනවා, කන්න හිතෙන්නේ නැහැ, නාන්න හිතෙන්නේ නැහැ, රවුල කපන්න හිතෙන්නේ නැහැ, බුදිනවා, කාමරෙන් එළියට එන්නේ නැහැ, කතා බහ කරන්නේ නැහැ, කපු බීගෙ දිද්දුවාගෙන ඉන්නවා. මේ මේ ගැටලයි. දැන් පළවෙනි දවසේ කියන්නේ මේක කැඩਿੱච්ච ගමන් මුළු වාසියක්. හැබැයි රෙසිලියන්ස් හොඳටම දැන් මොකද වෙන්නේ? මොලේ ටික ටික දරාගෙන හැඩගෙනව තමයි අපෝ මේ දෙකිනව කැමති නැත්තම් ගියා මොන බබලත් දොළු ටික ගෑවෝ දැනගින් ඉන්නේ කියලා. හැඩගෙයිලා 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 මේ හරියට එනකොට මොකද වෙන්නේ? responsible novel. ඊට අපි රස්සා ගන්න හොඳට රැවුලා කරලා කාලා කියලා පන්නේ කිව්වොත් ගෙල්ලෙන් බැලගෙන මස්කේ තනින් ඉන්නේ. අන්න quality මොලේ. මේ රතු පාටින් පෙන්නන්නේ මොකක්ද? lack of adaptation. මම කෑ අයින්නේ මට හිතන්නේ මම කොච්චර බලාපොරොත්තු වෙද්දී තියා ඉන්නේ වගේ නේ. මුවඩන මොවල් කරනවා, ලියුම් ලියනවා, ගන්නේ ෆයිල් කරනවා, සරුන් තාලෙ ඉල්ලෙන්නවා, මදුරු කොයිල් කරනවා, භූමි අන්නනේ හැඩ ගැහෙන්න බෑ. මොකද වෙන්නේ? හැඩ ගැහෙන්න බැරි වෙච්ච ගමන් බ්‍රේන් එක යනවා එක්ක ડિප්‍රෙෂන් එකට, එක්ක සුයිසයිඩ් කරනවා, එක්ක එල්ලිලා කරනවා, එක්ක අහු මරාගෙන මැරනවා, එක්ක අනුක කීෙන් ගිනවා. මොකක් හරි ගෙලියක්. එන්න කාගේ හරි මොලේ ක්වොලිටියක් තැ ඩිසයින් වෙලාද කියන එක හිතාගන්න අපි. මේ ලෙවල් ඔෆ් මැටීරියල්ස්. ගැටලුවක් ඇති කරලා බලන්න. කොහොමද දරාගෙන ඉන්නේ? තරණය කැටි කළ බලන්න කොහොමද උ තරණය ඉත මොන්නේ උ කලබල යන රටනවා වාපියා කුල්ලකින් නොබෝ පිළිගන්නේ ති නීරෝ වීලාගම කියලා හිතෙනවා දැන් ඔබ මේ මේ රෙසිලියන්ස් පැහැදිලි කරන්න අපි උදාහරණ දෙන්නේ ගම එක්ක සොක්‍රටිස් සහිත එක්ක නේද නීරෝ ඇයි කියලා බුදුහාමුදුරු බුදුහාමුදුරු හයි රෙසිලියන්ස් සොක්‍රටිස් ගන්න සොක්‍රටිස් කියන ඕන හරි වසයි ඉත සොක්‍රටිස් දවසක් අහන ඕනගේ සැන්තපි අපිට ළමයි කීයක් විතර ඉන්නවද කියලා උදාහරණයක් දෙන්න යහා නැගලා සොක්‍රටිස් කියනවා උමෝතර බාල්දියක් කලනවා සොක්‍රටිස්ගේ ඔළුවට. ඉතින් සොක්‍රටිස් ආන බොහොම රිලැක්ස් වෙලා. මේ සන්තපීවා ගොඩක් මහන්සි වුණා දුමතුර මුහුණ කරා. මට හරි සතුටුස දවසක් කරන මොකද මම මේ හැමදාම හිතලිය ඇල්ලතු නා හිටි. ඔයාට බැරිද මට මේ වගේ උණුතර ටිකක් හැමදාම උණු කරලා දෙන්න. ඒක බොහොම රිලැක්ස් එකක්. අර තරදිරේට මුහුණ දෙන්න. අන්න මොලේ ක්වොලිටි කියන ජීවිතයේ පීඩනයක් එනකොට ආතල් එකේ ඉන්න පුළුවන් එක තමයි මේ සීරියස් කියන්නේ. ඒක තමයි මොලේ හදලා තියෙන්නේ. මොලේ මේ ජීවිතය කියන්නේ පාරට බහැපු එක කේස් තියෙන්නේ. පාරට බහැපුවා බත් එක යනවා පොඟා. ඔච්චර ජීවිතයේ හැම මොහොතකම තියෙන ප්‍රශ්නේ අප්පා. සිටුේෂනල් ඩිමාන්ඩ්. එහෙනම් මේක තමයි අපි බලාපොරොත්තු වෙන මොලේ. මේ බලාපොරොත්තු වෙන මොලේ හදාගන්න එක වෙන ගේම් එකක්. හැබැයි ඒක හැදිගලේ වල රෙසිලියන්ස් අඩුවන්නේ. يعني රෙසිලියන්ස් අඩුයි. වාත වෙලා දින වයිටින් ඇතුලේ. මොවි මරන්නේ නැහැ. අන්න දැන් අපිට සිද්ධ වෙනවා මේ මොලත් එක්ක කරන්න දෙන්නවා. දැන් රෙසිලියන්ස් අඩුනහම මොකද වෙන්නේ? මම ඕගලන්ට ඒක කතා කරන්නම්. දැන් මේ අපිට ඉතින් බලන්න පුළුවන් දැන් මේ ළමයේ කරේට හැදුවද කියලා ස්කෑන් වලින් පේනවා. දැන් මේ තියෙන්නේ මේ දින මොලේ අර ආවේග පාලනය කරන මේ වැදගත් කොටස මේ නල්ල කෑම මේක මෙතන තමයි අපේ කන්ට්‍රෝල් මෙකැනිසම්ස් ඔක්කොම තියෙන්නේ සංවිධානාත්මක හැකියාව ආවේග පාලනය චිත්ත වේග පාලනය ඒ ඔක්කොම සෙට් එකස් පිටලා තියෙන්නේ මේ කොටස
මේ කැලල තමයි අපි කියන්නේ ලිම්බික් පද්ධතිය කියලා. මේ කැලල තමයි ආවේග ඇති කිරීම, චිත්ත වේග ඇති කිරීම, තරහ, ලිංගිකත්වය, ආවමෝ ඔක්කොම බඩ කින්න පිපාසය ඔක්කොම මේක හරහා. දැන් මෙතනින් තරහ ඇති කරපුවාම මෙතනින් බැලන්ස් කරලා තමයි එළියට යවන්නේ. දැන් මේ දෙක සින්ක්‍රොනයිස් කළා තමයි නෝමල් මොලයක් වැඩ කරන්නේ. මෙදින අපරාධකාරය කිව්වනේ. මේ ලිංගික ආවේග ඇති වෙනවා, පිට වෙනවා, ඒ ඇති වෙච්ච වෙලාවෙ මොකක් ගාලා. මොන කෙල්ලේ කරා වෙප් කරනවා. මිනිහෙක් එක තද උඩ යන්න පිහින්ම ගලයි උඩ කන්ට්‍රෝල් කරන්න බෑ. කේස් එක උතයි. එතකොට දැන් දැන් ඔය මොලේ ඔය නාලල කැලේ විනාශ වෙන ප්‍රධාන කරුණු 10ක් ගෙදර ආසෙටෝ තියෙනවා. ඒක නම් මට දැන් කතා කරන්න බෑ. ඒක මම ටීවී වලට සටහන් කීපයක් කළා කි ඔයගොල්ලෝ මගේ නම ගහන්න YouTube එකේ. හරිද? කවුහම මේවා අපි හඳුන්වන්නේ adverse childhood experiences. ළමා කාලේ ව්‍යසන අධ්‍යක්ෂ ගයක් ආසිත හොයාගෙන තියෙනවා ලෝකේ කරුණු 10ක්. ඒ කරුණු 10න් තුනක් ගෙදර තිබුණු බඩුවරි. සවහා මේ වැඩසටහන බලලා ගෙදර තියෙනවා වහා මයින් කරගන්න එදායි. ලංකාවේ ගෙවල් තියෙන 75ක බඩු දෙනවා. උඹ මැල්ල දෙනවා ගෙවල් වල. සා ළමයාගේ මොලේ මේ කොටස යන්න විනාශ වෙනවා කරුණු 10න් තුනක් තිබුණා. හරි? ඒ 10 වහාම හොයන්න මම ඔබේ ටීවී එකට යනවා රණ්ණාවක් කළේ. මගේ නම ගහන්න YouTube එකේ චමින්ද වීරසිරි බලන්න. හරි එතකොට ඒක අත්මති කොහොල්ලකම ගන්න පුළුවන්. හරි. දැන් ඔය ටිකෙන් අපි එළියට යන්න. දැන් මෙතන ඒ වයසේ මේ මොලේ ටූල්ස් හැදෙන වයස මේක අවුරුදු 25 වෙනදී මේ වැඩේ ඉවර වෙනවා. 25න් පස්සේ ඉතින් හැදිච්ච එක යන්න තමයි. Right. දැන් අපි එනවා මාතෘකාවට. දැන් මොකද්ද මේ ස්ට්‍රෙස් කියන්නේ? මොකද්ද මේ ස්ට්‍රෙස් කියන්නේ? ඊදෙනේ දැන් මිස්ටර් කියන්නේ මම ස්ට්‍රෙස් වෙන්නේ අපිට අලුත් මැඩම් කෙනෙක් ඇවිල්ලා මම ස්ට්‍රෙස් වෙන්නේ මට නයි බොයිස් ඔ ටීචර්ස් ෆෝ ඒ වගේ ඇත්තක වැඩදලා තියෙනවා මම ස්ට්‍රෙස් නේ දානි අන්තිමට වචන අපේ ළමයි මට මම ස්ට්‍රෙස් එකක් දෙනවා අපේ මහත්ය පුදුම ස්ට්‍රෙස් දෙන්නේ මේ දවස්වල මොනවා කියන දැන් හරි ෆැෂනබල් වදනේ ස්ට්‍රෙස් නු මට මම ස්ට්‍රෙස් වෙන්නේ මට විභාගෙට මම ස්ට්‍රෙස් එකක් වාරන කියන මොකක්ද ස්ට්‍රෙස් කියන්නේ ස්ට්‍රෙස් වල ඩෙෆිනිෂන් එක දාන්න ඔබ කියන්නේ මම අකයි නැද්දයි මොකද ස්ට්‍රෙස් කියන්නේ ඩෙෆිනිෂන් එක මොකක්ද ස්ට්‍රෙස් මේ බී ඩිෆයින් ඇස් අ ස්ටේට් ඔෆ් සයිකලොජිකල් ඔ ෆිසියොලොජිකල් ඉම්බැලන්ස් රිසල්ටින් ෆ්‍රොම් ද ඩිස්පැරිටි බිට්වීන් සිටුේෂනල් ඩිමාන්ඩ් ඇන් ද ඉන්ඩිවිජුවල් ඇබිලිටි ඇන් ඕ මොටිවේෂන් මීට් දෝස් ඩිමාන්ඩ් මොකක්ද කියන්නේ දැන් සිටුේෂනල් ඩිමාන්ඩ් එක කියන්නේ මොකක්ද? අවස්ථානුකූල අභියෝගය. දැන් මෙතෙන්ට ණයක් මන් නිදාස් කරනවා. මොකෝ වෙන්නේ? සිටුේෂනල් ඩිමාන්ඩ් එක. ඇයි? අන්නේ නම මොකද්ද? ආව ඩිමාන්ඩ් එක. උත්තේජයක්. ණය. ඇයි? මානසික විසතියේ ණය. දැන් එනවා මේව කරගෙන. හරි මොකෝ වෙන්නේ? අන්න අපිට උල ඇති වෙනවා psychological reaction physiological reaction ඇයි පපුව ගැහෙනවා ඇස් ලොකු වෙනවා මැරේ කියලා හිතෙනවා බය වෙනවා උඩ පයින්නවා කෑ ගන්නවා සාරි දලවන් දුවනවා යන්නේ පයින් යනවා අරව කඩනවා අපි ගම් දොරවල් ඔක්කල දින ගන්න මේක ඉල්ලෙන පාර උඩ පයින්නවා මේ උඩ නැගගෙන නැටනවා මොනවද අන්න psychological and physiological imbalance එකක් දැන් අපිට උල ඇති වෙනවා හරි හැබැයි විද්‍යාඥයෝ කියන එකට හේතුව මොකක්ද? ඩිස්පැරිටි එකක් තියෙනවා. මොකද වෙනසක් තියෙනවලෝ. සිටුේෂනල් ඩිමාන්ඩ් එකට කෝප් කරන්න අවශ්‍ය ඇබිලිටි ඔ මොටිවේෂන් නැත්තම් තමයි මෙතන ඉන්නේ අහිකුන්ට එක 10ක් විතර කියන්නකෝ. දැන් මම අහිකුන්ට කට්ටියට කියන ප්‍රෝග්‍රෑම් එක නුත් නයා පුරාම මහරාජ. ඇයි? ඒ කට්ටිය ගාව තියෙනවා නයා හැන්ඩල් කිරීමේ ඇබිලිටිස්. එහෙනම් කාට හරි ස්ට්‍රෙස් තියෙනවා නම් ඒක යට තියෙන්නේ මොකක්ද? Lack of ability, lack of motivation. එසා ස්ට්‍රෙස් කියන්නේ අද්දපා මම පොඩි ඇයි මට හැකියාවක් නැහැ කියන එක තමයි කියන්නේ. මොකද ස්ට්‍රෙස් කියන එක ලෝක ස්වභාවයක්. එහෙනම් මට තියෙන්න ඕන abilities and motivation. The motivation කියන්නේ මොකක්ද? ඔබලෝ ඔබලගේ ළමයි නිරීක්ෂණය කරන ඉස්කෝලේ පාඩම් කරන්න කියලා උටේ ළමයේ තියෙන කියන කරපන් කියලා වගේ ඉන්නේ මේ වෙන්නේ. ඒ ඉස්කෝලේ ළමයේ පාඩම් කරන්න හැටි බලන්නේ මේ.
විනාඩි පහක් යනකොට මොන කරුමයක්ද මන් දන්නේ නැහැ අයියාපා වෙන මේව ගන්න මේව කොහොමද කොහමද දෙයන්නේ මේ පස්සම මේවත් තාන වරවත් තාන මොන තේල් මල් මේව ගන්නවද නැ වාතය හොඳයි මොලේ වාතය හොඳට බලන්න මෙහෙම ඇද තියෙන හොඳ බල ළමයදී ඔව ඉන්නවා ළමයා මොකද කියන්නේ ආයෝ මෙහෙදී ඇවිල්වා මොලේ ටක් ගාලා කියනවා අපි ඇඳට ගිහින් පාඩම් කරමු පැත්තට පාඩම් කරමු හොඳට ගුරුවරයා බසයි ඕයි හරි ඊළඟ මොකක්ද දැන් ළමයා කියනවා දැන් උදේලා හිත උදී එන ළමයා ගුරුවරයා කසාද වදින්න ඉස්සෙල්ලා දාසේ ගෑල් ළමයි තියා බලයි දැන් හිත යාගේ වෙඩින් එක දැන් අද රෑ දෙකට අන්දන එක එනවා කියලා තියි ඔයගොල්ලෝ ඉතන නිින්ද යනවා කියලා නෑ නේද? පුතා අන්දනේ කාවකෝ හැන්දෙන් පයින්ව ඩිංගාලා. රෑ දෙකට නාපන් කිව්වොත් අම්මෝ හීත දෙනවනවා. හරි. දැන් රෑ ඇහැරිලා ඉඳලා තියෙන දවසක පොරු නිින්ද ගිහිල්ලා තියෙනවද කියලා? මලකට නෑ. ඊ මොටිවේෂන් ෆයි. මොටිවේෂන් ෆයි. මොටිවේෂන් එක වැඩි වෙච්ච එක මොකද වෙන්නේ? ස්ට්‍රෙස් 0 වෙනවා. එනම් කවුරුර කියනවා නම් මට ස්ට්‍රෙස් සමයේ මහා ස්ට්‍රෙස් කියනවා. ඒකේ කියවෙන නොකියන කතාව මොකද්ද? උගේ මොටිවේෂන් එක හැලා උගේ ඇබිලිටි නෑ කියන එක තමයි කියන්නේ. ඒ තමයි කියන්නේ. මොටිවේෂන් එක බහැලා ඇබිලිටි නෑ. එන ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද? ඉම්ප්‍රූව් ද මොටිවේෂන්, ඉම්ප්‍රූව් ද ඇබිලිටි. වැරදි සිම්පල් තියරි. ඒකනේ. සරල දෙයක්. Improve the ability, improve the coping mechanisms, and improve the motivation. Which is it? The motivation can go. Then, other band, then, after two thousand years, what means you become more stress and you boil the thing, and you more wet on it, you boil the thing, 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 පරුම බම් මල බම් මටම යොකුන් වලට ගෙන්න එපා වෙලා තියෙන පරුම. කොහොම කියන්නේ? විදින් එකේ පා වෙලා තියෙන අප්ප මේක ගේප්පු වතන්න තියෙනවා වගේ පා වෙලා තියෙනවා. ඔබ බලම් බම් සාරිය උඩ තියෙනවා. එහෙම කියන්නේ නේ නේද? ඇයි? කේක් නංගි ඔතුම දෙලි වෙනකන් කිව්වොත් හා යතුරු කියන්නේ. ඇයි? කොච්චර වැඩ තිබුණත් විදින් එකට ලෑස්ති වෙන්නේ ඇයි? එයාගේටි. ඇයි? තමන් කරන දේ මනෝවිද්‍යාවේ තර්කයේ මේකයි තමන් යෙදිලා ඉන්න කාරණාවේ තමන් විනෝදයක් සතුටක් ප්‍රබෝධයක් ලබන්නේ නැව තමන්ගේ මානසික ආතතිය වැඩි වෙන්නේ තමන් යෙදිලා ඉන්න කාරණාව තමන්ට වදයක් වගේ දැනෙන්න වෙලී ඉඳලා ස්ට්‍රෙස් එන්න පටන් ගන්නවා සරල පිළිදෙකක් තියෙන්නේ මොකද්ද තමන් යෙදලා ඉන්න කාරණාව විනෝදජනක කරගත්තේ නැත්නම් කලින් මැරෙන්න වෙනවා. ලොකු කාරණක තියෙන සිකරත් බොනවා හා සමාන සාධකයක් හාට ඇටැක් එක මොකක්ද? රස්සාවෙන් දෙන්න රස්සාවට බයිනේ කලින් මැරෙනවා කියලා.